दूषण वंचा लिपिगोन पिलिबंद जनता विमुक्ति पेरमुन विशेष हेलिदारोवाक अद सिदुकला ए श्रीलंका पदनम आयतन श्रवणागारे दी मे नम कर तिबुने व्रट वनसपु होरु वलंड तोक पिटिन हेलिदारोव वेलेसाई ඔබ දන්නවා පහුගිය දා ඇමරිකන් එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලි වික්‍රමසූරිය පිළිබඳ මේ ජාලි වික්‍රමසූරිය පිළිබඳ ගියපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව රජයේ විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 6.25 ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62,50,000ක මුදලින් ඇමරිකානු ඩොලර් 33,20,000ක මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයතා පරියන්ද කිරීම පිළිබඳව චෝදනා. ඒ කියන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීම සඳහා වෙන් කරන මිලියන 6.2ක්. ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3. ඒ කියන්නේ 155ක් ගහලා තියෙනවා. ඔය පිළිගෙන තිබෙනවා අධිකරණ. ඊළඟ ඔයගොල්ලෝ දන්නවා පහුගියදා පැන්ඩෝරා පේපර් හරහා එළියට ආවා. තිරුණඩේ ශංසා නිරූපමා පවුලට හිමිකාරීත්වයේ තිබෙන බව. අපි දිගින් දිගටම අදත් කියනවා. තා පැහැදිලි. තිරුණඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දීපල තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණයක් වෙලාවකදී මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ සියලු අමාත්‍යංශවල මිලදී ගැනීම වියදම් අත්‍යවශ්‍යව හැර සියල්ල නතර කරනවා. හැබැයි එසේ තිබියදී වාරි මාර්ග අමාත්‍යංශ ලේකම් අයිවන් ද සිල්වා කියන මහත්මයා විසින් 2014 12/24 ඒ කියන්නේ කවද්ද? ජන්දේ ජනවාරි 8 2015 මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දෙනවා. 2015 1/1 2015 ජනවාරි මාසේ පළවෙනිදා මිලියන 2009ක් එම සමාගමත ලබ දෙමත ලබා දෙන 2015 1/6 ඡන්දේ අනිද්දා අද මන්ද නැ රජ කාර්යාලය අරලා තිනවා කියලා මිලියන 1003ක් ලබා දෙන මේ ඔක්කොම ගත්තාම මිලියන 4100 එක පස් පිඩල්ලක් කපලන්නේ කාටද මේ බින්දල් ලබා දුන්නේ මේ මුදල් ලබා දුන්නේ චයිනා නැෂනල් මර්චර් කියන සමාගම ඒ සමාගමේ තිබෙනවා හොන්කොන් වල account එකක් හොන්කොන් වල තියෙන account එකෙන් මුදල් වගයක් නිදහස් කරනවා රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගම ඒකත් හොන්කොන් වල තියෙන account එක ඒකට විටින් විට නිදහස් කරලා තිනවා ඩොලර් මිලියන 5 ඒ කම්පැනි කාද ඒ කම්පැනි එක තිරුණඩේෂන් ඒ කම්පැනි එකෙන් මෙහි කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි යවනවා ඒ ශ්‍රී ලංකාවේ තියෙන බැංකුවේ ගිණුමෙන් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වානේ ඉඩම ගන්න මෙන්න මේ ධනය තමයි පැන්ඩෝරා වලින් එළියට එන්නේ ෆ්‍රාන්ස් එයාබස් සමාගම එක් රටවල් වලට එයාබස් මිලදී ගැනීම සඳහා බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තියෙනවා කියලා පරීක්ෂණයක් ගියා ජාත්‍යන්තර පරීක්ෂණයක්. ඒ එයාබස් සමාගමෙන් අපි ගිවිසුම අත්සන් කරන්නේ අත්සන් කිරීමේ එකඟතාවයේ එයාලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ බතරමුගේ. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක්. මේකේ සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි. ලංකා ඉතිහාසයේම සිදු වී තිබෙන විශාලතම මිලදී ගැනීම. මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා ඒ 330 යානාවක් සැපීමට පසුව ඩොලර් මිලියනේ බැගින්ද ඒ 350 යානාවක් සැපීමට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට එනවා. ඔක්කොම ගත්තාම ඩොලර් මිලියන 16.18 ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල් ලබා දී තිබුණා. ඒ ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල රූණායි වල පිහිටි ඒ වෙනකොට යාලංකයේ ප්‍රධාන විධායක නිලධාරී අපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඩොලර් මිලියන 2 ගිහින් තිබෙනවා රූණායි වල. ඒ රූණායි වල ඩොලර් මිලියන 2 ඕස්ට්‍රේලියාවේ account එකකට මාරු කරනවා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් 3කට එනවා. ඒකෙන් එක ගිණුමක් තමයි නිමල් පෙරේරාගේ ගිණුම. අර දින 52 ආණ්ඩුවේදී යලි මහින්ද රාජපක්ෂ මේ කපිල චන්ද්‍රසේන වගේ දෙන ලපදාන විධායක නිලධාරී කරා. මොකද මේ තියෙන්නේ ලිංගතුම බැඳීම ඥාතිත්වය. එයාගේ කවුන්සල් තමයි මේ සල්ලි. විශාල උත්සාහයක් දරුවා යහපාලන කියන ආණ්ඩුව මෙම එයාබස් ගිවිසුම කැන්සල් කරා. කැන්සල් කිරීම සඳහා ඩොලර් මිලියන 115ක් දුන්නා. ඩොලර් මිලියන 115. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් නැව් 4ක්. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා අපේ රට අලුතින් ඇතුල් කරනවා unsolicited කියන සංකල්ප. ඒ කියන්නේ කැමැත්ත ප්‍රකාශ කරලා යෝජනාවක් අරගෙන ඉන්න පුළුවන්. මුකුත් ඕනේ. ඔබට පුළුවන් ව්‍යාපෘතියක් හොයාගෙන සල්ලි හොයාගෙන ගිහිල්ලා ආණ්ඩුවට කියන්න මෙන්න මේ ව්‍යාපෘතිය කරමු මෙන්න සල්ලි. ඒක ඒ කියන්නේ අපි අවශ්‍යතාවයන් සඳ වෙනද අපි ටෙන්ඩර් පටි පාටීද කරන්නේ අපිට අවශ්‍ය වෙන ව්‍යාපෘතිය තෝරාගෙන අපි අවශ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවුවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. හැබැයි 2011න් පස්සේ ක්‍රියාවලිය දියත් වුණා අවශ්‍යතාව නෙවෙයි ඒජන්සියකට පුළුවන් නැවිල්ලා මෙන්න අපි හම්බන්තොට වරාය හදන්න සැලසුම් කරලා තිබෙනවා. මෙන්න යන මුදල මෙන්න අපි යන මුදල හොයා ගන්න ආකාරය මෙන්න ඇස්තවෙන්තු මුදල කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් 2011න් පස්සේ සිදු ගොඩාක් ව්‍යාපෘති 90%ක් ව්‍යාපෘති මේ විදියට කැමැත්ත ප්‍රකාශ කිරීම හරහා ඇති කරලද ව්‍යාපෘති මා ගාව තිබෙනවා මේ ව්‍යාපෘති 51ක් මේ ව්‍යාපෘති 51ම ඒ විදියට ආපු ව්‍යාපෘති උදාහරණයකට කිව්වොත් නැගෙනහිර දුම්රිය මාර්ගය නැවත ගොඩනැගීම දුම්රිය බලවේග කට්ටල 13ක් මිලදී ගැනීම ඩොලර් මිලියන 102යි ඒකත් ඒ විදියට දීපේක මාතර කතරගම දුම්රිය මාර්ගයේ මාතර බෙලියත්ත කොටස ඉදිකිරීම ඩොලර් මිලියන 278යි ඒකත් ඒ විදිහට දීපේ මේ සමස්ත එකතුව
डॉलर मिलियन हद्दा स्नामसी दहाट यूरो मिलियन हार्से पनस पाहाई पाउंड मिलियन हतरिस पाहाई इगेन डॉलर मिलियन अट्ट दहाकट आसन प्रमाणे पाउंड मिलियन हतरिस पाकट आसन प्रमाणे यूरो मिलियन हार्से पनस पाकट आसन प्रमाणे मेन्न मे विदिर तमाई गनुदिन सिद्ध वेदी विगणन डिपार्टमेंट विसिन एक गनुदिनुवक ए पिलिबंद अध्ययन करला तिबुना कटुनायक हाईवे एक कटुनायक हाईवे एकट 2003 2003 इंजीनियर सलस्म हेदुवा नमुत एक अतरमग नतर वुना 2008 मे विदियट प्रदानय करा 2003 इंजीनियर सलस्म वियदमट 90 437 हतर गुणेकटत वडा वेडी प्रमाणकिन वेडी वुना 2008 वेनकोट सामान्य 2003 इंदन 2008 वेनकोट सामान्य वेडी वी हेकी उपरिमुनु देगुणेकी अवुरुदु पहक सामान्य මේ කාලේ නම් වෙනස් නේ උද්දමනේ කුඩක් නේද නම් සාමාන්‍ය ගත්තොත් අවුරුදු 5කට දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ හැබැයි අපි හදපු සැලැස්මත් එක්ක අපේ ඉංජිනේරුවන් දේශීය සැලැස්ම් කරුවන් විසින් සකස් කරපු මිල එක සංසන්දන කළ බලකොට 437ක වැඩිවීමක් තියෙනවා 2018 කටුනායක හයිවේ එක දිනකොට ඒක වෙන්න බෑ සුබේරු කියන ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතය අත්අඩංගුවට ගත්තා ඔව් ඩොලර් මිලියන 12 දශම ගණනක් උපයා ගත්තේ කොහොමද කියලා ඌට පැහැදිලි කරන්න බැරුව එයාගේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට අජිත් නිවන් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඔහුට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 6.5 ලංකාවේ ප්‍රතිරූපයේ ඉහළ නැන්වීම වෙනුවෙන් එක්සත් ජනපදය ඔහුත් තිරේ හරනම් කබ්‍රාලු තිරේ යන්න ඕන ඇමරිකන් එක්සත් ජනපදය කියනවා ඒවා ලංකාවේ ප්‍රතිරූපයේ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවා නැති බව යෝසිත රාජපක්ෂගේ ඉඩම් ලැබිස්තු සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.29 इडम प्रमाण हेक्टेयर दशम बिंदु पहाय रुपयाल मिलियन एक दशम हयाय एवगेम सिरिबोपुर कैलय ओप्वांक हतलिसकाय रुपयाल मिलियन एक दशम हयकट गत्तु सिरिबोपुर कैलय ओप्वांक हतलिसकाय मिलियन एक दशम हय इडम ओबी ट्रक रतय रुपयाल मिलियन असुवाय बत्र मुल्ल लिपिने सी एस ए नालिकापीट गोडनगिल रुपयाल मिलियन देसीय पीवी हेत्ता एक दहते समागम रिश्ता कार्यालय लियापंचकरतीसा डेन्सिल कोब्बेकड़मात बत्रमुलिपिने एट कालटन स्पोर्ट्स नेटवर्क आयतने सतुशील चांचल निश्चल दीपल विकासन कल भावित कर संख्या मिलियन देश तीनों मंगीदीन स्थान कीपे होगी नमी सह होगी आच्ची नमी नामल की मित्रिया बेसिल की फैल कोमीपुर दीनों मेकती मेक तीन उपयागत् दीपल उपयागत्ते कोहुमद केला उपकरण बेरू तीन दीपल एक बेसिरोन राजपक्ष उपयागत् आकार हेलिक्रीमट नुह कि अंदमे मुदल भावित कर मलवान गगबट पारी इडमक्सा दीपल मिल दीगनी बेसिराजपक्ष राजपक्ष दिदासदायकुलाश्युपस्वन दिन अंक एकुला तुन महावत्त पागल मापिटगम मापिटगम मलवान लिपिनी उपयागत् आकार हेलिक्रीमट नुह कि अंदमे मुदल भावित कर अक्र दासक विशाल पोलिडमक्का रुपयाल मिलियन हेटात्र मिल दी गई सह यही रुपयाल मिलियन एकसीपटना इडम अतिक्रीम पील बदव मिलती इलगतीनवा बेसिरोहण राजपक्ष विशेष उपयागत आकार हेलिक्रीमट नुह कि अंदमे मुदल भावित कर अंक विसियाट ए ब्रउंस हिल ब्रउंस हिल मात्र लिपिने इडमक मिल दी गेम इडम मित्र सिद्धुकल बेसिर राजपक्ष यन आय उपयागत आकार हेलिक्रीमट नुह कि अंदमे मुदल भावित कर अंक विसियाट ए ब्रउंस हिल मावते मात्र लिपिने अंक एक ही रूट दिख वापस इडमक रुपयाल मिलियन पनाकट मिल दी गेम मे वगे दीपल सुतमे एक उपू तिरपूल लेखन इलंगत्तो दियगम महिंद राजपक्ष क्रीडांगण सिद्धुवंचाव मेके लिखित संधान कर लिबिनो ललित कोतलावल रुपयाल मिलियन सीयक दियगम क्रीडांगण हदंड दुन्नुबव हबे ए सीयट उणे मुकद्द किला ने ओहुट एकगत आयो मदक उपवत पत्र प्रकाश कर लिबुना ललित कोतलावलगे नमिन मे क्रीडा 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 इटिय नम करनवा किला नमुत महिंद राजपक्ष तमई इके नम හරිද හැබැයි සල්ලි දුන්නා සල්ලි වලට මොකද වුනේ කියලා නේ ඔක්කොම හමුදාවෙන් තමයි මේක ඉදිකිරීම කරලා තිබින්නේ පෙරේදා පෙරේදා කලින් දවස් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට නේද එතුමාට බාර දීලා තියෙනවා සංස්කෘතික අරමුදලේ විමර්ශන වාර්තාවක් මේක මම දෙක කියනවා නේද මාගව තියෙන ලොකු විමර්ශ ඔක්කොම බිලියන 3 අවසරයකින් තොරව වියදම් කරලා විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සංස්කෘතික අරමුදලේ නිලබලයෙන් සභාපති වෙන අගමැතිවරයා ඒ කියන්නේ අගමැතිවරයා කියන්නේ කවුද රනිල් වික්‍රමසිංහ ඒතර ජනාධිපති ඡන්දය ආසන්නයි මට මතක නොවැම්බර් 10 වගේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අරගෙන අර පරණ වියදම් අනුමත කරගන්නවා ඒ වියදම් අනුමත කර රනිල් වික්‍රමසිංහ අස්සන් කරන්නේ जयशेखर नील नोन वगखीमें वेनकोट बहुजन पेरमुन हेट मंत्री विशिपस्तने एक्सजाति पक्ष मंत्री पनास् दिख एक्सजाति पक्ष असल्यर तीन एना मैत्री वर्तमान विपक्ष नायक नम तीर मैत्रिपाल सीसेन गेदरी नौकम सल्यर तीन लोसीस्की मैत्रिपाल सीसेन दुव बेना
පුතා මේ ඔක්කොටම සල්ලි දීලා. ඒක රවි කරුණානායක මහත්තයාගේ රවි කරුණානායකගේ සම්බන්ධය අපි කිව්වා. නඩු හතරක් දාපුවා තියෙනවා. අපි ෆැමිලි හතරක් දාලා තියෙනවා නඩු දෙකක් උසාවියේ තියෙන. ඒ නිසා මේ සමහර විස්තර මම කිව්වේ අපි මේ සියල්ලට අපි ෆැමිලි දාලා තියෙනවා. අපිට නඩු දාන්න අවස්ථා තියෙන වට විතරයි අපිට නඩු දාන්න පුළුවන්. ගොඩක් ඒවා නඩු දාන්න වෙන්නේ නීති පෙළ දෙපාර්තමේන්තුවට.